හිමේ සමන් දෙවි පිහිටෙන් හරියයි අපි ආපු වැඩේ ගමේ ගොඩේ ඉන්න හොඳ තරුණ ගැටව් කෝපි කඩේ ආපු වැඩේ හරියාවිද දෙඟ චක චක 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 කඩේ දින හැලිවලට ටික විදිහට හදන්න දෙන්නත් එක්ක තියපල මෙතන නන්දාවත් මට විසුමක් වෙන්නේ නැහැ බණ්ඩෝ බලපකො ගීත නගාගේ තර කඩේ හාමිනේටත් නැ මෙච්චර ගණ නේද උඹලා දෙන්න මෙතන කඩේ බඩු පොඩි කළාම නැන්දට වග උතර බඳිනවන්නේ කාටද අපිට නන් නෙමෙයි අයිතිකාරයින්ට මිසක් අපි මොකටද බන්නේ දැන් හොඳේ කාල වගේ බණ්ඩෝ මේ පොල් ගෝණිය කූඩේට අඩු කරලා දීපන්කෝ මේ අපිට එහෙනම් ඉතින් කේල් ගෙඩි දෙකක්වත් ඕන නැද්ද බා බනිස් ගෙඩි දෙකකුත් ඕන නේ ඔව් ආපෝ දෙන්නගේ ගණන් හරි 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 දෙන්න මට වැඩේ කරලා දෙන්නකෝ ආ එහෙනම් ඉතින් බැරුවේ නේද බා මේ මේ පොල් ගෝණිය මේ ජීනි මගේ මීටරේට නම් අහුනේ නැ මගේ කම්පියුටරේ දත්වල දී දෙන්න නම් නැ මේ අර සිරිසේන අයියාගේ අයියයි එයාගේ පවුලයිනේ කුල් වෙවි ඉන්නේ හරියට හරි ඇත්තනේ නම් මට දැනුම් මතක් වුනේ එයා තමයි බා කාලෙකට පස්සේ සිරිසේන අයියලා ගෙදර එනවා ඇති සිරිසේන මල්ලි ගුණසේන අයියලා එන්න 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 ගෙට හන්දිය ඉඳලා පයින් ඇවිල්ලා හොඳට මහන්සි වෙලා ඉන්නේ වාඩි වෙන්නකෝ කෝ සිරිසේන මල්ලි සිරි කොරටුවට ගියා දැන් ඇයි ඔක්කොට මිසෙල වතුරු ගුරා බීලේ හිටමුණන් ගියේ හා එන්න මං ගියන දරුවගේ මග අරින්න හිතේ තියාගෙනද මෙහෙ ආවේ ඌ දරුවෙක් නෙමෙයි ඌ මරුවේ හත් දවසක් කලුවෙන්ද ඌ මැරුණා කියලා හිතාගෙන මේ අම්මටයි තාත්තටයි වැඩිය ඌට අර නල්ලමලේ සක්කරවට්ටම ලොකු වුණා මට සිරිමෙවන් පයින් යනකොට දුක හිතුණා මගේ රත්තරම් බඩු උගස් තියලා මං ඌට මෝටර් සයිකලේ අරන් දුන්නේ
ඒ මෝටරසයිකලේම අර කිදුරංගනාවත් තියාගෙන අපේ ගේ ළඟින් එහාට මෙහාට යනකොට මට යක්ෂය ඇවිස්සුණා. අයියයි මල්ලි දෙන්නම ඉතින් කුකුල් කේන්ති කාර්යෝනේ. මොකද්ද කමලෝ කිව්වේ? අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්න ආවා. ඔය තරහ මරා දැන්වත් හිතෙන් අයින් කරගත්තනම් නේද හොඳ? අනිතික තමන්ගේ එකම දරුවානේ. එකා යකා. ඒක යකා වුණා. කමලෝ අයියා හරි. තරහ යන්නේ නැද්ද? දෑහේ මූණ තියාගෙන වගේ හදලා වඩලා කරදඩු උස්මහත් කරාට පස්සේ දෙමව්පියන්ට පිටිපාලා අර ගිනි කිරිල්ලිය කරේ දාගත්තා. මගේ දරුවෙක් වුණත් ඔය ටික කළා නම් මමත් කරන්න ඔය ටිකම තමයි. බද්දෙන් ගන්නේ ගේ හතරම ආයිමකට. ඔව්. ඕකනේ ගීතා නෝනේ මම කිව්වේ. ඔහොම තමයි ඩොටියක්කේ. මොනව කරන්නද? මොකෝ කමලු මූණ බෙරි කරගෙන ඈ අමෙහින් වාඩි වුණා නම් මොකද්ද ප්‍රශ්නේ? අපේ සිරේක අයිය ගුණසේන එයාගේ එකම පුතා හිතුමතියට කසාදයක් කරගෙන දැන් ගෙදෙට්ට එන්න දෙන්න හැයිලු. ඉතින් දැන් අවුරුද්දකුත් වුණා. තාමත් තරහා හිතේනේ. මාර වැඩක්. ඊයේ පෙරේද ගෙදර එන්න අහලා. ඔන්න දැන් ගුණසේන අයියායි පවුලයි දෙන්නම අපේ ගෙදර ඇවි. අම්මා කියන අම්මටවත් උණුවීමක් නැද්ද? දෙන්නම එකයි. මාන්න ඉහටත් උඩින්. මගේ දරුවෙක් එහෙම වුණා නම් මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. අපිට දරුවෙක් නැති නිසානේ අපි මෙහෙම දුක් විඳින්නේ. බොය අඬනවද කමලු? දැන් කාලේ දරුවෝ හිටියත් ගින්දර නැතත් ගින්දර. දැන් ඔය දරුවෝ ඉන්න දෙමව්පියෝ කී දෙනෙක් වැඩිහිටි නිවාසවල දුක් විඳිනවද? මට දුක වෙන මුකුත් නෙමේ. අපි සිරිත් ඒ පැත්තේ. කිව්වහම මොකෝ කමලෝ? ඔය සිරිසේනගෙත් තියෙන උද්දච්චකමයි මාන්නේ. හාමිනේ මට අල 500ක 17 එකක් දෙන්නකො. ගීතෝ කොටික දෙන්නකෝ මම තුදුළු ගන්න. නෑ නෑ ඕනේ නෑ. අයියට මේ වැඩ පුරුදු නෑ. නැතරලා ඉන්නකෝ මේ දෙන්නකෝ. කිව්වා මහල්ලා අයියා පැත්තකට වෙලා ඉන්නකෝ. ඈ දැන් කමලා තේටිවත් අදාගෙන කොරටුවට එනවා ඇති. ඒත් මම මේ කල්පනා කළේ මොකද සිරිසේන මල්ලියේ දැන් අයියලා සතියක් දෙකක් මෙහෙ ඉන්නවයි කියලා කිව්වනේ. ඉතින් බැරි වෙලාවත් සිරිමෙවන් පවුලත්තක මෙහෙ આવොත් මං ගන්නේ දොරපොල්ල. නෑ දෑයෝ දෙමව්පිය ඔක්කොම එපයි කියලා ගියේ. ඇයි ආපහු මෙහෙ එන්නේ? දරුවේ දෙමව්පියන්ට ගින්දරක් දුන්නොතින් කවදා හරි ඒ දරුවට ඒ ගින්දර පත් වෙනවා. අනේ මන් දාමිනේ අස්ත්‍රලෝක දන්තුටක් කරේ කැරකෙන්නේ අපි හිතන පතන විදියට නම් නෙමෙයි. හාමිනේට මාව මතකද දන්නේ? අපි මොකද මට අමතක? මේ අපි ජයලතානේ. පහළගමට ආපු කී දවසක් මෙහාට ආවද? සිරිසෙන්ලා ගෙදර ආවා නේද? ඔව් සති දෙක තුනකට. ඒ හන්ද කමල නගාට හාල් කිලෝ දෙක තුනක් ගිහින් දෙන්න හිතුණා.
ඔව් ඉතින් ඒ දෙන්න සාර්ථකව ජීවත් වෙන දෙන්නෙක් නෙවෙයිනි. ඒ දවස්වල මේ දරුවෙක් එක්කගෙන ආව නේද? මතක් කරන්න එපා ඌ ගැන. මගේ ඇඟේ මාළු නටනවා ඌව මතක් වෙනකොට. ඒ මොකද? මහත්තයෝ ඌ අපේ ඇස් වහලා සක්කර වට්ටමක් කරේ එල්ල ගත්තනේ මහත්තයෝ. මොනවා වුණත් ඉතින් ඒ තමුගේ දරුවානේ. බැරි වෙලාවට වතුර පොදක් කර දෙන්නේ ඉතින් දරුවනේ. වතුර පොදක් නෙමෙයි. ඌ අපිට දෙයි වහ වහ. ආමිනේ. ආ මං ගිහින් එන්න. ආ. යාලුවෝ වරෙන් හාල්ටි ගත්තේ. බණ්ඩ අර උම්මාද චිත්‍රා කියන්නේ ඔව් ආන් යාව එක්කම් ගේක හිර කරලා තිබ්බා බේරගන්න බැරි වුණාලුනේ ඒ මොකුවර නෙමෙයි ගාමිණී කුමාරයා ඔව් පෙන්දානුනේ ගෙට නෑ නෙමෙයි ඔව් ආ මේ ඉතින් මේක වරෙන්කෝ ඈ උඹ අහලා නැද්ද උම්මාද චිත්‍රා ප්‍රේම උර්තාන්තේ මං ඒ උර්තාන්ත නම් දන්නේ ඔය ප්‍රයිවට් බස් එකේ අන්තිම සීට් එකේ තියෙන උර්තාන්ත එවුවනම් දැකලා තියෙනවා ඒ කාලේ රාජකුමාරවරු ඔය ප්‍රයිවට් බස් වල ගියේ නෑනේ ඔව් ඒ කාලේ ප්‍රයිවට් බස් තිබුණ නෑනේ නේද නෑනේ මං ඔබට කියන්නද මරු කතාන්දරය හා ඒ කාලේ රාජකුමාරවරු ඔව් අස්සේ අපිට නැගලා ඔව් දූවිලි අවුස්සගෙන හුටස් ගගා තමයිලු ගියේ මේ මටත් හරි ආසයි බණ්ඩෝ අස්සේ පිටේ නැගලා හුටස් ගාන්ට ආන්ගේම කියාගෙන යන්න බං ආස නැද්ද හොඳයි කොයි වගේද හුරතලෝ මේ ආ සුනිමල් මහත්තයෝ සුනිමල් මහත්තයෝ මේක කියනවා මූට රාජකුමාරයෙක් වගේ අස්සෙක් පිටේ නැගලා පටස් ගාලා යන්න ආසයි මේකට අඩු ගානේ නරියෙක් පිටේවත් යන්න පුළුවන්ද වත් කියන්නේ මොනදම කියේ දෙනවා කෙස්ටික හැලෙන්ට බලපන් ඈ එහෙට රජ වෙන්න ඉස්සෙල්ලා තුන්තුටෝයට පැනලා නාගනි මෙතන ඉඳ බෑ හඩු ගන්න නෑ මෙතන රණ්ඩු වෙන්නේ නැතුව ආපුවත් බලන් පලයන් ජාන්ත සිනමල් මහත්තයා ආම් බලන්ටකෝ අර කවුද යන ජෝඩුව ඈ යමු බලන්ට යමු ඈ අක්කගේ ඔළුවේ හරියට හිස්සොරි මේකට වෙරළු ගොල්ල ටිකක් කොටලා දැම්මනම් හරියට හරි අයියේ අන්න සිරිමෙවන් පවුලත්තක මෙහෙනවා මොනවා ඔව් මං ඔකට ගණියද දොරපල්ල කොමේ දොරපල්ල මං ඔකගේ හදරන්දි ගණනවා නෑ අවන්න ගන්න දොරපල්ල මෙහාට මෙතන මිනි මරන්න ලෑස්ති වෙන්න එපා අයියේ ඕක අපේ මූණේ ගාපු දෙලි අපි තාම අපි දානවා ඇත්තකට යන් කමල් නංගේ ඒ දරුවට රස්සාවකුත් නැතුව අසරණ වෙලා නේද ඉන්නේ ඇයි ඉඟා කල්ලරි ජීවත් වෙන්න කොහේ නේද ඇයි උන්ගේ ආදරේ ලිපපත් වෙන්නේ නැද්ද ආදරේ කන්න බැරිය කවල් ගග ආදේ මං ඕකේ ගඩු දෙකම කරනවාද සිරිසේ බාප්පේ මට පෙන්නන්න බෑ ඔකගේ මූණ මං යනවා ගිහිල්ලා බහගන්නවා දොර අනේ පුතේ උඹට දරුවෙකුත් ඉන්නවද? කටුල් කරන ඇටි. සිරි මෙවන්ගේ කපාපු පළුව. ආච්චි අම්මගේ ඇතට යන්න පුතේ.
පාට සරමක්ද කම්බාද ගෑලා තෝ? පාට සරමක්? පුතේ අද මෙහි ඉඳලා හෙට අපේ ගෙදර යා.